සුබ දවසක් කියලා පිළිගන්නවත් තින්ත ලංකා ටීවී නරඹන ඔබව. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ කොටකුත් අයට බලපාන ගැටලුවක් සම්බන්ධව. දෙදෙනෙක් විවාහ වෙන්නේ ගොඩක් බලාපොරොත්තු ඇතුව. සතුට ජීවිතයක් ගත කරන්න. සමහරලාට මේ දෙදෙනෙක් විවාහ වෙලා මුල්ම බලාපොරොත්තුව වන්නේ දරු සොරතල් බැලීම. නමුත් මේ දරු සොරතල් බැලීමට නොහැකි විශ්වාය කොටකුත් අය ඉන්නවා. මේ දේ ගොඩක් වෙලාවට වෛද්‍ය විද්‍යාවට හොයාගන්න බැහැ. නමුත් වෛද්‍ය විද්‍යාවට හොයාගන්න බැරි මේ දේ ඈත අතීතේ ඉඳන් පැවතගෙන එන මන්ත්‍ර ශාස්ත්‍ර, ගුප්ත ශාස්ත්‍රයත් එක්ක බැඳිලා තියෙනවා. සමහරලාට මේ කාරණාවට ඒ දෙයින් පිළිතුරක් තියෙනවා, විසඳුමක් තියෙනවා. ඒ පිළිබඳව අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මතුගම සිරිකඳුර කන්ද දේවාලයේ දේවගැති සුනිල් කව් මහතා සමග අයිබෝන් කියලා පිළිගන්නවා. සුනිල් මහත්මයා කියන්නකෝ මේ දෙදෙනෙක් විවාහ වෙලා කාලයක් ගත වුණත් දරු සොරතල් බලන්න බැරි වෙනවා. ඒ කියන්නේ දරු සම්පතක් නැති වෙනවා. මේකට හේතුව මොකක්ද? ඒ කියන්නේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවටත් මේක හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට ආරංචි වුණා ඔබතුමා වසර 50කට වැඩි කාලයක් මේ ස්ථානයේ දේවාලේ පවත්වාගෙන තිබෙනවා. මේ කාලය තුලදී මේ වගේ දරු සොරතල් නැති අයට යම් මන්ත්‍ර හෝ ගුප්ත ශාස්ත්‍රය මගින් පිළිසරණක් වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් නම් මේමයි මේක මම මේ දේවාලේ පවත්වාගෙන ගියාට මේ දෙවියන් සම්බන්ධ කරගෙන නෙවෙයි ගුප්තමය පැත්තෙන් මම යම් කිසි වැඩ පිළිවෙලක් කරනවා. ඒකෙන් සෑහෙන ප්‍රතිඵල ලැබිලා තියෙනවා. හතර දිනේ 10 15ක් නෙවෙයි සාමාන්‍යයෙන් ඒක 40000කට වගේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ මම කරන ගුප්ත මේ වැඩ පිළිවෙලේ අනිවාර්යෙන් ප්‍රතිඵල තිබෙනවා. උපත්යෙන්ම දල සම්පතක් නැත්නම් එහෙම කරන්න බෑ. නමුත් 70ක් 80ක් වගේ ප්‍රතිඵල තියෙනවා. සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ අපි දන්න තරමට මේ වගේ කාරණාවකදී මුලින්ම කරන්නේ ස්කෑන් පරීක්ෂණ කරනවා, ඊට පස්සේ දෙදෙනාගේ ලේ පරීක්ෂාව කරනවා. ඒ වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරලත් ගොඩක් වෙලාට කියනවා දරු සම්පත් නැහැ කියලා. නමුත් ඔබතුමා ළඟට මේ එන යුවලක් දිහා බලලා ඔබතුමා කොහොමද මේ තීරණය කරන්නේ මේ යාට දරු සම්පතක් තියෙනවද, දරු සම්පතක් අහිමිද කියන එක කොහොමද තීරණය කරන්නේ? සාමාන්‍යයෙන් එයාගේ ජන්ම පත්‍රය අරගෙන ඒ ජන්ම පත්‍රයේ කියන විස්තර අනුව අපිට මට නිගමනය කරන්න පුළුවන් මේගොල්ලන්ට දරු සම්පත තියෙනවා කියලා. එහෙම තියෙනවා කියලා මට නිගමනය කරන්න පුළුවන් වුණොත් තමයි මම මේ ප්‍රතිකාරය කළා දෙන්නේ. ඉතින් ඒක මොකද 170ත් 80ක් අතර වගේ ප්‍රතිඵල තියෙනවා. ඒක උත්පත්තියෙන්ම ඒගොල්ලෝ කර්මහත් ගැඹුරු නැත්නම් අරගෙන පෙන්නනවා. ඉතින් එතකොට අපි කියනවා මේකට මහන්සි වෙලා වැඩක් නැහැ. මේ දෙයම කරන්න එපා, වැඩක් නැහැ කියලා. නමුත් 70ත් 80ත් අතර වගේ ප්‍රමාණයකට අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක මේ කාරණාව ගැන, ඒ කියන්නේ දරු සම්පත් යන කාරණාවේදී සමාජයේ මතයක් තියෙනවා. සාමාන්‍යයෙන් යුවලක් වෛද්‍යවරයෙක් ළඟට ගියාම නම් වෛද්‍යවරයා ස්කෑන් කරන්න ඒ කුස දිහා බලනවා, ඒ කුස ස්පර්ශ කරනවා, එහෙම දේවල් තියෙනවා. නමුත් මේ සමාජයේ තියෙන පැතිකඩක් තමයි මේ ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක ගියාම අතපත ගන්නවා කියලා. ඒ කියන්නේ වෛද්‍යවරය ළඟට ගියාම අතපත ගන්න එක හිතන්නේ වෙනම කාරණාවක් විදිහට. නමුත් මේ ගුප්ත ශාස්ත්‍රය මන්ත්‍ර ශාස්ත්‍රය ළඟට ආපු අය කියන්නේ මේ අතපත ගන්නවා, ඒ ස්ථානයේ ඉන්න ඒ අඳුර අතපත ගන්නවා කියලා. මොකද්ද මෙතනට එන අයවත් ඔබතුමා එහෙම අතපත ගන්නවා? අත් වශයෙන්ම මේ මෙතන කිසිම ස්පර්ශ කිරීමක්, බෙහෙතක් ගෑමක් කිසිම දෙයක් නැහැ. මම ඒක කළා දෙන පිළිවෙල ඒගොල්ලන්ට දෙන්නේ. මෙන්න මේක ඔයගොල්ලන් කරගන්න. එච්චරයි. එතනින් එහාට මේ සම්බන්ධය නෑ. ඒ දින ගාන ඇතුළත මම නියම කරනවා ඒ පළවෙනි මාසේ ගණන් ගන්න බෑ. ඒ මොනවායි දොස් අරින එකනේ වයින් වෙන්න ඕන. දෙවෙනි මාසේ ඉඳලා අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵල ලැබිලා තුන් මාසක් ඇතුළත නැවත මාමුණ ගහන්න ඕන. එතෙන්දි මම යම්කිසි බාරහාර ක්‍රමයක් තියෙනවා. ඒක කරලා දෙනවා. ඊට පස්සේ ඒ බබා ලැබුණාට පස්සේ තුන් මාසයක් ඇතුළත ඇවිල්ලා ඒ මම යම්කිසි බාරහාරකට සත් වෙනවා. ඒ බාරහාර දෙක කරගන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාරණාවදී දරුවන් අහිමීමේ, දරු සම්පතක් අහිමීමේ යන කාරණාවේදී මොකද්ද හේතුව? ඒ කියන්නේ මේ දරු සම්පතක් පිහිටක් නැති වෙන්න තියෙන කාරණා මොකක්ද? කරුණු කීප දෙක තුනක්ම තියෙනවා. පළවෙනි එක අපේ රාත්‍රිය යනවා. දාන්තාවන්ට මල්වල වීමේදී ඇති වෙන ගුප්ත බලපෑමක් තියෙනවා. ඒ කල්පමාන වීම තමයි බලපෑම. ඒක ප්‍රධානම කාරණේ. දෙවෙනි කාරණේ මේ අය ඒ යම් කිසි අගුණ දිනවල කලබල දේවල් වලින් යම් කිසි ඒ තනිකන් දෝෂයක් බලපෑමකින් එහෙම වෙනවා. තවත් තුන්වෙනි කාරණේ යම් අය වශීගුරුකම් කරලා දෙනවා. විනාදේ දෙනවා යම් යම් දේවල් මතුරලා දෙනවා. ඒ දෙන්නේ යම් කිසි গুপ্ত බලපෑම් කාබද්දලා. අන්න ඒ වගේ දේවල් නිසා ශරීරගත වුණාමත් එහෙම වෙනවා. බොහොම කලාතුරකින් තමයි 10ක් 15ක් තමයි මුත්තට්ටියෙම දරු සම්පත් අහිමි. අයිමි අය නැත්නම් අනිවාර්යෙන්ම දරු සම්පත් හිමිකම තියෙනවා. එතකොට සමහර විට අපි සම්පත් බැලුවාම කාන්තාවට අවශ්‍ය පිළිවෙතට වඩා ස්වාමියාට පරිකාරයක් කරන්න වෙනත් වෙන වෙලාවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. එහෙමත් තියෙනවා. කාන්තාවට මේක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ නම් කියනවා ඒ කියන්නේ මේ ස්ත්‍රී පාර්ශ්වයේ ගැටලුවක් තියෙනවා නම් ඒකට වෛද්‍ය ප්‍රතිකාර කරනවා. පුරුෂ පාර්ශ්වයටත් ගැටලුවක් තියෙනවා නම් එයාටත් මේ ස්ථානයේදී කියන ඔබතුමා ගුප්ත හෝ මන්ත්‍ර ශාස්ත්‍රයේ තුලදී වෛද්‍ය ප්‍රතිකාරයක් හා සමාන දෙයක් කරන්න පුළුවන් කල්ලා වෙනවා. ඒ මේ බලුවාම අපිට කියන්න බලන් ඔය නෝන වාත්තයට සරු සම්පත් තියෙනවා. නමුත් මේ ස්වාමියාට අම්කේ ගුප්ත ගැටලුවක් තියෙනවා. සමහරවිට එයාට අර වගේ දෙයක් ඇවිල්ලා ඈ එතකොට එයාට යම් කිසි අමනස බලපෑමක් හරියට වෙලා තිබුණොත් එයාගෙන් අර ගැටලු එනවා. බරුවේ එතකොට කාන්තාවටත් අපි මේ පිළිවෙත කරලා දෙන ගමන් ප්‍රමුඛත්වය දෙනවා අපි අර ස්වාමියාට. වෛද්‍ය විද්‍යාවේදී දරු සම්පත් කියන කාරණාවේදී කාලයක් යනවා. ඒ කියන්නේ සමහරලාට යුවලක් විවාහ වෙලා අවුරුදු 5-10 ඉන්න අවස්ථා අනන්තය අපි දකිනවා සමාජයේදී. සාමාන්‍යයෙන් දැන් මෙහෙම ඉන්න යුවලක් ඔබතුමා ළඟට ආවොත් කොච්චර කාලයක් යනවද කියන්නේ අපි කියමු දැන් වෛද්‍යවරයෙක් ළඟට ගියාම කියන අවුරුදු 3-4ක් බලමු අවුරුදු 5ක් විතර බලමු ඊට පස්සේ ප්‍රතිකාරයක් කරමු කියලා. දැන් ඔබතුමා ළඟට අපි කියමු මුල් අවස්ථාවේ හෝ වේවා මේ වගේ දරු සම්පත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා වෛද්‍යවරු කීප දෙනෙක් ළඟට ගිහිල්ලා දරු සම්පතක් ලබා ගන්න බැරුව ඔබතුමා ළඟට ආවොත් කොච්චර කාලයක් ගත වෙනවද මේ කාරණා විශ්ව සිද්ධ කරගන්න වලට? දැන් මම කලින් සඳහන් කළා වගේ මා මුණ ගැහුණාට පස්සේ මම මේ අර තීරණය කළා ඒ ප්‍රතිකාරය කළා දීලා මාසයක් අපි අත්හරිනවා. පළවෙනි මාසේ අත්හරිනවා. දෙවෙනි මාසේ අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලයක් තුලදී සාමාන්‍ය ඔය කියන විදිහට අපි කියමු දරුවන් අහිමි වුණු දෙදෙනෙක් මෙහි ස්ථානට ඇවිල්ලා මාස 2-3ක් ඇතුළත මාස දෙකක් ඇතුළත අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. ඒතර මේ වගේ දෙයකට සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී ලොකු මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂණ කරන්න කියනවා, තවත් වෛද්‍ය පරීක්ෂණ කරන්න කියනවා. ඉතින් මේ ස්ථානයේදී ඔබතුමා සාමාන්‍ය අපි නිකන් දල වශයෙන් කියොත් අපිට හරියටම කියන්න බැරි වෙයි. දල වශයෙන් කිව්වොත් මොන කොපමණගේ මුදලක් ඉගෙන දරන්න පුළුවන් මුදලක්ද මේ වෙන්නේ? අද කාලේ හරියට ඒ අවශ්‍ය කරන අමුදලිය එහෙමට හදලා දෙන්න ඒ පිටුවත් වලට අපේ අමුදේ ඒ ටික හදගෙන මම දිනක් නැත්තම් දෙකක් මෙවෙන් ගත කරන්න ඕන. ඉතින් ඒක සාධාරණ. මේ මහන්සියක් අරගෙන තමයි ඉගෙනන්නේ. එහෙම නැතුව මේ විශාලනේ ලක්ෂ ගණන් වලින් අයිකිරීමක් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් ඒගොල්ලන් ඒ ප්‍රතිඵල ලැබුණාට පස්සේ ඒ ආය තමයි ඒ දරුවා සම්ප්‍රදාය කරගෙන මෙතනටයි බාරහාර නිදහස් කරන අවස්ථාවේදී ඒ අය ඉතින් අපිට උදව් උපකාර කරලා තියෙනවා. ඒ බාරහාර නිදහස් කිරීමකුත් කරනවා. අනිවාර්යෙන් මේ දරුවා වෙනවල දී වෙලා මාස 7ක් 9ක් ඇතුළත වගේ ඒ අවශ්‍ය කරන මේ බාරහාර නිදහස් කරලා ඒක ඉතින් කරගන්නවා. මම හිතනවා මේ දරු සම්පත් කියන කාරණාව ගැන මේ කෙටි වෙලාව තුළදී යම් අදහසක් ඔබ ගන්න නැති කියලා. සාමාන්‍යයෙන් යුවලක් දෙපලක් දරු සම්පතක් අහිමි ඔබ මේ විනාඩි ගාන සාකච්ඡාව නරඹලා යම් අදහසක් ගන්න ඇති මේ අපේ ප්‍රේක්ෂකයන්ට ඔබතුමාගෙන් මෙවැනි ප්‍රතිකාරයක් හෝ මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් උපදෙසක් ගන්නවා නම් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයත් කියමු. 073 46 76 24 මතුගම අලුත්ගම් පාරේ සිරි කඳුරු වත්ත අසලින් කන්දේ දේවාලේ සුනිල් කපු මහතාව හමු වෙන්න පුළුවන්. මෙවැනිම වැඩසටහනකදී ඉදිරියේදීත් අපි හමු වෙමු. ඔබතුමාට සමුදෙනවා අයුවන් කියලා අපේ ප්‍රේක්ෂක ජනතාවට මෙවැනිම වැඩසටහනකදී ඉදිරියේදීත් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙයි. සමුදෙනවා. සුබ දවසක්.